ගරු ශාසනාරුඩ මන්ත්‍රීතුමනි, මේ වෙලාව ලබා දුන්නට බොහොමත්ම ස්තුතියි. මම අද කතා කරන්න පටන් ගන්න ඕන ඉස්සෙල්ලාම මම මේ පාර්ලිමේන්තුවේ නැති වෙලාවේ නැවතත් මාව මගේ අධිකරණයේ යන නඩු තීන්දුවක් ගැන මේ පාර්ලිමේන්තුව තුළ කතා වුණාද නැවතත් බණ්ඩාර කෙනෙක් මේ පාර්ලිමේන්තුවේ මාව සඳහන් කරලා මගේ පුරවැසිගම ගාන තියෙන නඩුවක් ගැන මේක මේ මම කියන්න කැමති මේක මේ හොද හොද මඩේ දානවා වගේ එකම කතාව කතා කරන්න දෙයක් නැති වුණාම ඩයනා ගමගේ ගැන ඒගොල්ලන්ට තියෙන එකම දේ තමයි ඩයනා ගමගේගේ පුරවැසිභාවය සහ නඩුව අධිකරණයේ යන නඩුව මම කියන්න ඕන අද හරෙන් ගරු අපේ කැබිනට් ඇමතිතුමා කතා කරපු දේ ගැන එතුමාලා දෙපළටත් මටත් මේ උසාවිවල තියෙන මේ අධිකරණවල තියෙන නඩු තීන්දු ගැන මෙතන සාකච්ඡා කිරීම මෙතන කතා කිරීම මං හිතන්නේ සදාචාරාත්මක නැහැ. මොකද මේ නඩුකාර තුමාලට තමුන්ගේ රැකියාව කරන්න දුන්නා නම් එතුමාලා ඒ රැකියාව තමන් කරන ඒ රාජකාරිය ඒ කාර්යෙම ඉෂ්ට කරන්න එතුමාලා උගත් බුද්ධිමතුන් ඒ විනිසුරුවරුන් හැටියට තමයි පත් වෙලා තියෙන්නේ. ඉතින් එතුමාලගේ ඒ රාජකාරිය එතුමාලාට කරන්න ඉඩ දීලා තමුන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරනවා නම් හොඳයි කියලා තමයි මම හිතන්නේ. ගරු අපේ හරේ නැමැතිතුමා ඉල්ලුවා වගේ මමත් මට දැනගන්න ඕන ලක්ෂ්මන් කිරියල්ල මන්ත්‍රීතුමාත් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාටත් මේ කාටවත් දන්නේ නැති නඩු තීන්දු ගැන විස්තර එන්නේ කොහොමද? ඒගොල්ලෝ කතා කරන විදිහට එයාලා කියන විදිහට මේක මේ එයාලගේ නීතිඥවරු ඒගොල්ලන්ට කිව්වලු. නීතිඥවරු අපිටත් එහෙනම් කියන්න ඕන අපේ නීතිඥවරු ඇවිල්ලා අන්න මෙන්න මෙහෙම නඩුකාරවරු දෙන්නෙක් අස්සම් කරා. එක්කෙනෙක් කරලා නැහැ. අනිත් එක්කෙනා මෙහෙම කියනවා. අනිත් එක්කෙනා මෙහෙම කියනවා කියන එක කියන්න ඕනේ. නමුත් අපිට වෙලා තියෙන අපිට අපේ නීතිඥ මහත්තුරු මේවා කියන්නේ නැහැ. මොකද ඒ නීතිඥ මහත්තුරු දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට දැනගන්න විදිහක් නැහැ. විනිසුරුවරු ගන්න නඩු තීන්දුව ඒගොල්ලන්ගේ තීන්දුව අධිකරණය දෙන තීන්දුව විනිසුරුවරුන්ගේ ඒක එළියට මේගොල්ලන්ට දැනගන්නේ කොහොමද? මෙයාලට මේ කියපු නීති මේක දැනගත්තේ කොහොමද? කොහොමද එහෙම දැනගන්නේ? මට දැනගන්න ඕනේ අන්න ඒක. ඒකනම් අධිකරණයට මේ කරන අපහාසයක්. මේ රට මේ අධිකරණයට අපහාස කිරීමක් මේ පාර්ලිමේන්තුව තුල මේ මන්ත්‍රීවරු කරන්නේ. ඒගොල්ලන්ට දැනගන්න විදිහක් නැහැ. කවුරු ගැන කිව්වත් නඩු තීන්දුවක් මේ අපි ගැන කියන නඩු තීන්දුව පමණක් නෙමෙයි කිසිම නඩු තීන්දුවක් දෙන්න කලින් කොහොමද මේක දැනගන්නේ අධිකරණයේ නිසරුන් ගැන? එහෙමනම් මේකට ප්‍රශ්නයක්, මේක ලොකු ප්‍රශ්නයක්. මේක අපි හොයලා බලන්න ඕන. මේකට මමත් ඉල්ලීමක් කරනවා ගරු සභාපතිතුමා, ගරු මන්ත්‍රීතුමා. මේකට අනිවාර්යයෙන්ම සිලෙක් කමිටියක් අපත් කරලා මේක පරීක්ෂණයක් පවත්වන්න ඕන. මේගොල්ලෝ කොහොමද දැනගත්තේ මෙහෙම නඩුකාරවරු දෙදුනෙක් මෙහෙම අස්සම් කරලා තියෙනවා, තව කෙනෙක් මේකට අදිමදි කරනවා? ඒ විතරක් නෙමෙයි, ඒක කියලා මෙතන තර්ජනයක් කරනවා. ඊළඟ ඒ අදිමදි කරන නඩුකාරතුමාගේ නමත් අපි ඊළඟ සැරේ මෙතන මේ පාවිච්චි කරනවා කියලා. මොකද්ද මේ තර්ජනය? මේ රට දුවන්නේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණය මත නම් මොකද්ද මේ අපි කරන තර්ජනය අධිකරණයකට මේ විනිසුරුවරුන්ට? මේ ගිය පාරත් මේ විදිහටම බන්දුල කරුණාරත්න කියන අපේ මේ හිටපු අභියාචනාධිකරණයේ මේ විනිසුරුවරු ගැන සම්පූර්ණම මෙතන විවේචනයක් කරා. මේ විපක්ෂ නායකතුමා මෙතන විවේචනයක් කරා මෙතුමාගේ නම සඳහන් කරලා. මොකද්ද මේ අපි කරන්නේ? මේ එක එක කෙනාට දීලා තියෙන තමන්ගේ රාජකාරිය ඉෂ්ට කරන්නට ඉඩ දිය යුතුයි. එහෙම නැතුව ඒගොල්ලන්ව මෙතන විවේචනය කර කර අනිත් අර රණ්ඩු තීන්දුවක් දුන්නා මෙතන නඩු තීන්දුව දෙන්නේ නැහැ කියන එක කියලා හරියන්නේ නැහැ. ඒ හින්දා මම ගරු හරේ නැමැතිතුමා ඉල්ලුවා වගේම මමත් ඉල්ලා සිටිනවා ඒ සිලෙක් කමිටියක පත් කළ යුතුයි. මේක පරීක්ෂණයක් පවත්වන්න ඕන. මේකට කොහොමද මේගොල්ලෝ දැනගත්තේ කියලා අපිට දැනගන්න ඕනේ. මොකද අපි දන්නේ නැති අපිටත් අපේ නීතිඥවරු එහෙනම් මේවා කියන්න ඕනේ. මේවා අපිට කියන්නේ නැහැ. ඒ හින්දා මම ඒක ඉල්ලා සිටිනවා ගරු මන්ත්‍රීතුමා මේ දේ සිද්ධ විය යුතුයි කියලා. එවැගේම තමයි මං කියන්න ඕන මේ රටේ අපි සියලු දෙනාම මේ කියන මේ අපි දැන් මේ කතා කරන පාස්කුවක් ගැන මම කියන්න ඕන මේක හොද හොද මඩේ දාන්න එපා. මේ කරන්නේ මේ අහිංසක මේකෙන් මල මියගිය මේ 290 ගානක මේ රටේ ඉන්න පුරවැසියෝ ටිකත් මේ 500 ගානක මේ වගේ ඇස් නැති වෙච්ච මේ තත්ත්වයට ඩිසබිලිටි එක ප්‍රත්‍යක්ෂ මිනිසුන්ට මේක නිකන් අර තුවාලයට එන 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 මේ මිනිසුන්ව රිදවන වැඩක් මේ කරන්නේ අපි. එක්ක මේ මහමොලකරු හරි මේක කරපු මිනිස්සු හරි කවුරු හරි අල්ලලා මේගලන්ට දඬුවම් දෙන්න. මේක ඉවරයක් කරන්න.
හරියට කවුරු හරි විපක්ෂයේ දන්නවනම් මෙන්න මෙයයි මහමොළකරු මෙන්න මෙයයි මේ වැඩේ කළේ මෙන්න මේකයි උනේ සිද්ධ උනේ කියලා කරුණා කරලා එළියට ඇවිල්ලා මෙන්න මේ දේවල් කියලා මේ රටේ ජනතාවට මහා මේ මහා ජනතාවට දන්නලා මේ රජයට කියලා මේ පොලිසියට දන්නලා මේ ඔක්කොම මේ දේවල් හෙලි කරලා මේක ඉවරයක් කරන්න. එහෙම නැතුව ඡන්ද කිට්ටු වෙනකොට මේ අහිංසක ජනතාවගේ මේ මියගිය ජනතාවත් මේ කතෝලික ප්‍රජාවත් මේගොල්ලන්ව අල්ලගෙන බොරුවට රවුමෙ ගන්න එපා. මේකයි මේ කරන්නේ මේ ඡන්ද ගුණ්ඩු මේවා රවුමෙ ගන්න වැඩ. ඒක තමයි ඇත්තම කතාව. එහෙම කිව්වොත් එහෙම මේක කරන්න එපා. මේ අහිංසක මිනිස්සු මේ රටේ ජීවත් වෙන මේ මිනිස්සුන්ගේ මේ ජීවිත මේ සිතුවිලි මේ හැඟීම් විහිළුවට ගන්න එපා. මේ කාදිනල් තුමා වුණත් මම කියන්නේ කාදිනල් තුමාට එක සැරයක් කාදිනල් තුමා මට පරංගියා කියලා මාධ්‍යයේදී සඳහන් කරලා තිබුණා. හැබැයි මම එතුමාට හොඳ ලස්සනට පිළිතුරක් දුන්නා. බයිබලේම තියෙන පිළිතුරක් එතුමාට දුන්නා මම උන්වහන්සේට. මට උන්වහන්සේට කියන්න තියෙන්නේ අහුවෙන්න එපා මේ වගේ දේශපාලන ගුණ්ඩු වලට. ඔබ වහන්සේ එක සැරයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දෙන්න කිව්වා. දැන් ඔබ වහන්සේ ඒක වෙනස් කළා. තව කෙනෙකුට කියනවා මේක දේශපාලනී කරගන්න එපා. ඔබතුමාගේ ප්‍රජාව පාවිච්චි කරන්න එපා මේ රටේ දේශපාලනයට. දේශපාලනයට දේශපාලඥයන්ට ගොලංග වැඩේ කරන්න දෙන්න, රජයට රජේ වැඩේ කරන්න දෙන්න, ජනාධිපතිට විධායකයේ බාර දෙන්න, ඔබතුමා පල්ලිය බාර ගන්න, ඔබතුමා කතෝලික ජනතාව බලා ගන්න, ඔබතුමාගේ ජනතාවට මේ වගේ අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ සියලු දේම අපි පිළිගන්නවා. ඒක මහා අදවත කම්පණය කරන සිදුවීමක්. නමුත් මේක දේශපාලනී කරන්න එපා. අද මම කියන්න ඕන රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ රට බාර අරගෙන අද මේ තත්ත්වයට ගෙනාවේ නැත්තම් අපේ මේ ගරු ජනාධිපතිතුමා ඇත්තටම මේ රටේ අවාසනාවකට තමයි එතුමා මෙතුවක් කාලයක් ජනාධිපති නොවුනේ. ඇත්තම කියනවා නම් එතුමා මේ රටේ මීට කලින් ජනාධිපති වුණා නම් එතුමා මගේ කාලය දෙන්න එපා. මම දෙන්නේ මේ අවසන් කරන්න බෑ. කාලය අවසන්. මගේ කාලය දෙන්න එපා. මම අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. කතාවෙන් පස්සේ මම දෙන්නම්. ගරු මන්ත්‍රීතුමා මෙතුමා මේ අපේ අවාසනාවකට මේ රටේ ඇත්තටම මේිට ඉස්සෙල්ලා මෙතුමා ජනාධිපති වුණා නම් මේ රටේ අද මේ රට මේ තත්ත්වයේ තියෙන්නේ නැහැ. ඒක අපිට එතුමා පෙන්නලා දීලා තියෙනවා. එතුමාගේ ක්‍රියාකාරකම් වලින් එතුමා කරලා තියෙන වැඩ කොටසින් මේ රටේ අද ඉන්දියාවේ සංදේ පටන් ගත්තා. ඒ රටේ මෝඩි ජනාධිපති මේ අගමැතිතුමා මෝඩි අගමැතිතුමා අනිවාර්යයෙන්ම මේ ඡන්දය මේක දිනනවා. එතුමා නැවතත් මේ ඉන්දියාවේ අගමැති වෙනවා. හේතුව එතුමා ඒ රටට ආදරේ ඒ මෝඩිම තමයි. අද මම කියනවා මේ රටේ රනිල් වික්‍රමසිංහ කියන මේ චරිතය නැවතත් ජනාධිපති විය යුතුයි කියන එක මම ඉන්න තැන ඉන්නවා. බොහොම ස්තුතියි ඔබතුමා මට මේ කාලය ලබා දුන්නට. තිරන්නල සම්තුමායි කාලයෙන් පොඩ්ඩක් මං ගත්තේ. බොහොම ස්තුතියි.